එතරම් අර තොරතුරු ආරක්ෂණය කියන කාරණාවත් එක්ක බලනකොට අපි මුල අවුරුදු අපි ගත්තොත් 2010 විතර වෙනකන් බොහෝ විටම කළේ තොරතුරු පද්ධතියන් වල තියෙන ගැටලු ඒවට මුණාද ගන්න පුළුවන් විසඳුම් මේ වගේ කියන දේවල් වලට අවශ්‍ය කරන තාක්ෂණික සහයක් ලබා දෙනවා. ඊට පස්සේ ඒ කාලය ඇතුළතදීම Facebook වගේ සමාජ ජාල වෙබ් අඩවිය පාවිච්චි කිරීමත් ගොඩක් ඉහළමින් පැවතුණා. බොහෝ දෙනෙක් Facebook එකට account හදා ගන්නවා. ඒ හරහා දැනට ලැබෙන වැඩිම පැමිණිලි ගන්න වෙන්න පුළුවන් වෙන්නේ Facebook සම්බන්ධයෙන් ව්‍යාජ ගිණුම් හදලා තියෙනවා කියන එක තමයි වෙන ලොකුම ගැටලු. නමුත් ඒ හැම ගැටලුවකටම Facebook වෙබ් අඩවියේම විසඳුමක් තියෙනවා. ඒකේ හරහාම ගිහිල්ලා අපිට ඕනම කෙනෙකුට මගේ ව්‍යාජ ගිණුමක් තියෙනවා නම් වාර්තාවක් යවන්න පුළුවන්. ඊට පස්සේ මගේ පින්තූරයක් වහරි පළ කරලා තියෙනවා නම් ඒකට වාර්තාවක් Facebook ආයතනයටම යවන්න පුළුවන්. පාවිච්චි කරන පුද්ගලව මේ ගැන 100%ක් දැනුවත් වෙලා නැත්නම් ඒ කියන්නේ වෙබ් අඩවිය බොහෝ දෙනෙක් කරන්නේ මට Facebook ගිණුමක් ඕනේ කොහොම යාළුවෙකුට කියලා එකක් හදාගන්න. එතකොට යාළුවා තමයි දන්නේ ඒක ඉදිරි දාපු විස්තර ඔක්කොම ටික මම දන්නේ යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි විතරයි. මේක තව තියෙන සෙටින්ග්ස් මොනවද පින්තූරයක් දාන්නේ කොහමද ඒක හැමෝටම බලන්න දානවද මගේ යාළුවන්ට විතරක් දානවද යාළුවන්ගේ තෝරගත්ත පිරිසකට දානවද ඒ ගැන ඇඩි තැකීමක් කරන්නේ නැහැ. නමුත් ඒ වගේ දේවල් ගැන අපි ආරක්ෂිතව කල්පනා කරලා මේක හරි විදිහට පාවිච්චි කරනවා නම් ඔය වෙන ගැටලු බොහොමයක් අඩු කරගන්න පුළුවන්.